ජීවිතේ ආයුබෝවන් සුබව දේශනාක් ඔබට අපි එදිනදා ජීවිතයේදී භාවිත කරන ජ්‍යොතිෂ අපි කොහොමද හරියට භාවිත කරන්නේ එහි යම්කිසි වැරදි සහ අසත්‍ය යම්කිසි දේවල් තිබෙනවා නම් ඒව කොහොමද බැහැර කරමින් අපට අවශ්‍ය දේ පමණක් අපි ලං කරගන්නේ කියන කාරණාව කතා බහ කරනවා අපි හැමදාමත් සඳුදා දවසේදී ප්‍රවීණ ජ්‍යොතිර්වේදී චමින්ද ගලපත් මහත්මයාත් එක්ක ආයුබෝවන් ඔබතුමන්ට ආයුබෝවන් අදත් පැමිණ යන බොහොමත්ම සුදේ බොහොමත්ම ගෞරවයෙන් පිළිගන්නේ අදත් වැඩසටහන වෙනුවෙන් ඔබතුමන් අපි අද කතා බහ කරන්නට ඕනේ චමින්ද මහත්මයා මේ යක්ෂයන් ප්‍රේතයන් කියන කාරණාව සම්බන්ධයෙන් බොහෝ දෙනා මේ යක්කුන්ගෙන් වැඩ ගන්නනේ කැමති. ගොඩක් වෙලාවට යක්කු බැඳගෙන වැඩ ගන්නවා කියලා කියනවා. යක්කුන්ගෙන් මේ විවිධ බාධක සහ මේ විවිධ කම්කටොළු වෙනවා කියලාත් කියනවා. මේවට ජ්‍යොතිර්විද්‍යානුකූලව මොන හරි පිළියම් තියෙනවා කියලාත් මිනිස්සු විශ්වාස කරනවා. මේ බොහෝ දේවල් ගැන කතා බහ කරන්න ඕන. අපි කියමු කවුද මේ යක්කු කියලා. සාමාන්‍යයෙන් ගුවන් අපි මිනිස්සු. අපිට පේන්නම තියෙන පහත්ම ඊළඟ ලෝකය තියෙනවා තිරිසන් ලෝකය. මේක දෘශ්‍යයි. පෙනෙනවා අනන්ත වූ ප්‍රමාණයක් තිරිසන් සතුන් සිටිනවා ජලයේ ගොඩ බිමටත් වඩා අනන්ත වූ ප්‍රමාණයක් සිටිනවා ප්‍රමාණ කියන්න බෑ එලෙසින්ම මේ പ്രേත ලෝකයේ සහ යක්ෂ කියන කට්ටියට වඩා කියන්නේ එතන പ്രേත කියන විෂය මේක තියෙන പ്രേත විෂය ජ්‍යොතිෂයේ නෙමෙයි තියෙන්නේ මේ ධර්මයේ තියෙන දෙයක් මම මේ මතක් කරන්නේ මෙතන තියෙන්නේ තිරිසන් වලට පස්සේ තියෙන പ്രേත විෂය එතන මේ പ്രേත විෂයේදී අමනුෂ්‍ය කියන ස්වභාවයට තමයි මේක යන්නේ එතකොට මේ අමනුෂ්‍ය කියන ස්වභාවය പ്രേත විදිහට පවතිනවා. එතකොට මෙතනදී තිරිසන් ස්වභාවයේ යම්කිසි අපි හිතුවොත් පක්ෂීන් ප්‍රමාණයක් තිරිසනුන් අනන්තයි අහස දිහා බැලුවොත් එක රංචුවකට යන ප්‍රමාණය. ඒ වගේම പ്രേත විෂයත් සහ പ്രേත ලෝකයත් ඊටාම සංකීර්ණයි. අදෘශ්‍යයි. අදෘශ්‍යයි සංකීර්ණයි. ප්‍රමාණයෙන් මිනිසයන්ට වඩා විශාල වෙන්න පුළුවන්. එතකොට මෙමනි තත්වයක් තමයි තියෙන්නේ. එතකොට මේ പ്രേතයන් ගැන බොහෝ වෙලාවට මේ මිනිසයන් ඌමනාට වඩා හිතන්න පටන් ගන්නවා. දැන් සමහරක් අය නෝ තිරිසනුන් ගැන හිතනවා කියන එකේදී අතිකරනවා. එතන නේද? ඒකලංක කටයුතු කරනවා, වැඩවලට යොදා ගන්නවා. ඒ වගේ යම්කිසි විතර මේ പ്രേතයන් සම්බත් ඌමනාවට වඩා දේවල් මිනිසයන් විසින්ම නිර්මාණය කරගෙන තියෙනවා. මේ ඇලීම් ඇති කරගන්න. පස්සේ සිදුවෙන්නේ ගැටීමක් ඊට පස්සේ. එතකොට මේකේ හොඳයි කියලා තමයි ඉතින් යොදාගෙන තියෙන්නේ. එතකොට ඒ සම්බන්ධව කටයුතු කරන්න උත්සාහ කරනවා. ඊට පස්සේ කියනවා බාධා තියෙනවා කියලා. බාධා තියෙනකොට ආයෙත් ඒක නැති කරන්න ආයෙත් ඒ ස්වභාවයෙන්ම ඒ ප්‍රශ්නෙට උත්තරයක් හොයන්න වෙනවා. මොකද මේක මනුෂ්‍ය ස්වභාවයෙන් අමාරුයි මේ ප්‍රශ්නෙට උත්තරයක් හොයන්න. එතකොට මේ പ്രേත කියන එක අපිට අදෘශ්‍ය දෙයක්. ඒතර අදෘශ්‍ය හැමදේම සහ පරීක්ෂණයක්, නිරීක්ෂණයක්, නිගමනයක් නැති සෑම දෙයක්ම গুপ্ত කියන ගණයට වැටෙනවා. ඒතර പ്രേත කියන එක පේන්නේ නැති නිසා ඒ සම්බන්ධව තියෙන්නේ গুপ্ত අදහසක් සහ গুপ্ত මතයන්. සහ මොකද ඒකෙන් හරියටම කියන්න බෑනේ මම යම්කිසි දෙයක් සිද්ධ වෙනවා නම් දැන් ජ්‍යොතිෂයේ තියෙන පලාපල ක්‍රමයේදී ඔබටත් පලාපල කියන්න පුළුවන්, තව කෙනෙක්ටත් පුළුවන්, ඕනම කෙනෙකුට කියන්න පුළුවන්. ඒක දෘශ්‍ය ඒක අන්තිමට කියන්නේ කොහොමද කියලා දන්නේ නැතුණත් ප්‍රතිඵලයේ දෘශ්‍යයි. ඒක අපි දකිනවා චමින්ද මහත්මයා බොහෝ ජ්‍යොතිර්වේදීන් මේ යක්ෂයන් പ്രേතයන් කියන කාරණාව ජ්‍යොතිෂයත් එක්ක සම්බන්ධ කරගන්නවා. මේක ජ්‍යොතිෂ වේදයේ හරයෙන්ම සම්බන්ධයිද? දැන් ඔබතුමන් අධ්‍යයනය කරපු මේ මූලික දෙයින්ම මේක කියා දෙනවද මෙහෙම දෙක සම්බන්ධයි කියලා? එහෙම නැත්නම් මේ ජ්‍යොතිෂ වේදින් පස්සේ මේක දෙක සම්බන්ධ කරගත්තද? නැරුවන් එතන මෙහෙම දෙයක් තියෙනවා. මේ දැන් ජ්‍යොතිෂයේ නිවේදන කරන්නේ කර්මය. තේනවද? ඒතර යම්කිසි කර්ම හේතුන් නිසා යම් යම් විදිහකට මේ මේගොල්ලන්ගේ ග්‍රහණයට සහ බලපෑම් වලට ලක් වෙන්න පුළුවන් අවස්ථා තියෙනවා. එතකොට මේකෙදි ඒ ස්වභාවය පෙන්වන ග්‍රහ ස්වභාවයන් තියෙනවා. එතකොට ඒ අදාළ ග්‍රහයන්ගේ ස්වභාවයන් වලදී උදාහරණයක් විදිහට කේතු කියන ග්‍රහයා සහ රාහු කියන ග්‍රහයාත් අදෘශ්‍යමාන ග්‍රහයන්. එතකොට මේ කාලවල වල හඳුනා ගන්නවා මේ අයට ඒ අදාළ කාලවන් තුල යම් යම් විදියට අකුසල් විපාක කැඳවන්න මේ പ്രേතයන් හේතු වෙනවා. මේක പ്രേතෙක් කෙනෙකු කුසල විපාකයකට බොහෝ විට නෙමෙයි තේනයිද? ඒතර කර්මය තුළ මේ විපාකය දෙන්න හේතු තියෙනවා. එතකොට හේතු තියෙනකොට මේ විපාකය දෙන්න ඉදිරිපත් වෙනවා പ്രേත කියන කට්ටිය. එතකොට මේ විපාකයට ඒගොල්ලන් හේතු වෙනකොට ඒක හඳුනා ගන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා මේ අදෘශ්‍යමාන වූ ග්‍රහ ස්වභාවයන් දෙකත් සහ බොහෝ විට මේ සෙනසුරු කියන ග්‍රහයාගේ දශා කාලවල සහ යා දුර්වලව ගමන් කිරීම තුළ යම් යම් මොකද සෙනසුරුත් කියන්නේ බලවත් අකුසල් විපාක දෙන ග්‍රහ ස්වභාවයක්. එතකොට ඒ තුලිනුත්
මේ ස්වභාව තුන තමයි බොහෝ විට නැඹුරුතාවයක් දක්වන මේ අමනුෂ්‍ය දෝෂ කියන එකට. ඒක ප්‍රේතම කියන්න බෑ. යම් කිසි විදිහට අමනුෂ්‍ය දෝෂයක්. ඒකට බලපෑම් එල්ල කරනවා කියලා ජ්‍යොතිෂය තුලින් දකින්න පුළුවන්. නමුත් ඒ පිළිබඳ ඌමනාට වඩා සීමාව ඉක්මවලා මත ප්‍රකාශ කිරීම තමයි ප්‍රශ්නේ සහ යම් කිසි අඩුපාඩුවක් තියෙන්න පුළුවන්. මොකද ඒකෙදි මේ සේවාදායකයාගේ මානසික ස්වභාවය ගැන සැලකිලිමත් වෙන්න ඕන. මොකද මොන හරි දෙයක් ගැන විශ්වාස කළා ඒ ජ්‍යොතිර්වේදියා ළඟට ගියාම මේක තියෙනවා කියලා කිව්වම එයා හිතන්නේ ඉතින් ඇත්තට මේක තියෙනවා කියලා. ඊට පස්සේ යාගේ ගොඩක් දේවල් වලට බලපෑම් එල්ල වෙනවා. මේ එතකොට යම් කිසි හේතුවක් නිසා විපාක දෙන්න තමයි මේ කට්ටිය ලං වුණොත් ලං වෙන්නේ. එතකොට ඒක හොඳින් සැලකිල්ලට අධ්‍යයනයට අරගෙන තමයි මේ පිළිබඳ කතන්දරය කියන්න වෙන්නේ. ඔබතුමන් ජ්‍යොතිර්වේදියෙක් විදිහට යකුන් ප්‍රේතයින් හඳුනාගෙන තියෙන කොහොමද? අපිට වින කරන જાතියක්ද එහෙම නැත්නම් අපිට සෙත් ශාන්ති සලසන જાතියක්ද? සමහරක් කෙනෙක් සමහරක් කාලවල වලදී බොහෝ විට වින කරන ස්වභාවයට තමයි එන්නේ. තේනවා නේද? නමුත් යම්කිසි කෙනෙක් අපි හිතමු වාග්යස්ථානාධිපති ග්‍රහයා සමග යම්කිසි අදෘශ්‍යමාන ග්‍රහයෝගයක් තිබුණොත් ඒ වාග්යස්ථානාධිපතියාගේ නිරූපණය කරනවා එතනට එයාගේ කර්මයට උදව් කරන්න යම්කිසි විදියකට හේතු සකස් කරලා දෙනවා කියලා. ඒ අදෘශ්‍යමාන බලයක්. අතර අදෘශ්‍යමානයි කියනකොට අමනුෂ්‍ය ස්වභාවය තමයි කියන්නේ. නමුත් මෙතනදී එහෙම කියන්නත් බෑ. නොපෙනෙන තැනකින් මේ උදව්වක් එන්න පුළුවන්. පැවැත්මක් ගැන හදලා දෙන්න පුළුවන්. පැහැදිලි නේද? නමුත් එහෙම වුණා කියලා ඒ පිළිබඳව ප්‍රමාණය ඉක්මවා සිටීම සහ ක්‍රියා කිරීම තමයි මේ දෙවියන් සහ යක්ෂයන් ප්‍රේතයන් යක්ෂයන් කියන නැඹුරුතාවේ හටගෙන තියෙන්නේ. එතකොට මේක සීමාව ඉක්මවලා ඒ ගැන උනන්දු වීම එච්චර හොඳ දෙයක් විදිහට මම දකින්නේ නැහැ. ඔබතුමා කියන්නේ දැන් අපිට යකුන් කියන්නේ වින කරන జాතියක් කියලා නැත්තම් ඔබතුමා සමහර වෙලාවට පිළිගන්නවද යකුන් අපිට සත්‍ය ශාන්ති සලසනවා කියලා? ඒක රුවන් සිත සාන්තියක් ගැන බලාපොරොත්තු වෙන්න බෑ. නමුත් විශේෂ කෙනෙක්ගේ භාග්‍යස්ථානාධිපති ග්‍රහයා සමග මේ අදෘශ්‍යමාන ග්‍රහ සංයෝගයක් එදුනාම එතකොට ඒකෙදි මේක සාමාන්‍යයෙන් යම්කිසි හේතුන් නිසා මේ සිද්ධීන් සමරකිට ඒක දේවතා ස්වභාවයෙන්ුත් එන්න පුළුවන්. තේනවාද? යක්ෂ කියන්න බෑ එතනදි. අදෘශ්‍යමානයි. තේනා නේද? යම්කිසි දේවතා ස්වභාව කිව්වොත් විවිධ වූ දේවතා මේ දේවතා ස්වභාව යක්ෂ ගණයට දාන්න පුළුවන්ද? යක්ෂ ගණයට දාන්න බෑ. ඇත්තට යක්ෂ කියලා කියන්නේ සාමාන්‍යයෙන් ඒ කට්ටියකින් හොඳක් බලාපොරොත්තු වෙන්න බැහැරුවන්. කෙලින්ම කිව්වොත්. ඒ කියන්නේ යක්ෂයන් බැඳගෙන වැඩගත්තා කියලා ඔබ අදහස් කරත් අන්තිමට ඒ බැඳ ගැනීමම ප්‍රශ්නයක් වෙනවා. ඊට පස්සේ ඒකම ඊට පස්සේ ඒක මොන හරි දෙයක් එයාගේ බලෙන් ඒ කරලා තියෙන්නේ. එයා කැමැත්තෙන් කරලා දුන්නා කියලා කොහෙවත් නැහනේ. එතකොට කෙනෙක් යම් කිසි මන්ත්‍ර බලයක් පාවිච්චි කරලා යක්ෂයෙකු බන්ධනය කරගෙන හරි වැඩක් කරොත් එයා ඒක කැමැත්තෙන් නෙමෙයි. නමුත් යම් කිසි කුසල හේතුවක් නිසා තේනවා නේද? දෙවියනොත් යම් කිසි අමනුෂ්‍යයන්ටත් ප්‍රිය වෙනවා. දැන් මෛත්‍රියක් වඩන කෙනෙක්ව දෙවියනොත් අමනුෂ්‍යයන්ොත් ආරක්ෂා කරනවා. එතකොට අමනුෂ්‍යයන්ගෙනුත් සිතක් වෙනවා. එතකොට මෛත්‍රී භාවනාව කියන එකේදී එයාට දියුණු අවස්ථාවකදී එයාට සමහරකට උදව් කරන්න අමනුෂ්‍යයන් වෙන්න පුළුවන්. එතකොට අමනුෂ්‍යයන්ටත් ප්‍රිය කෙනෙක් වෙන්න පුළුවන් කෙනෙක්ට අවශ්‍ය නැහැ. එතකොට මෙතනින් තව කෙනෙක්ගේ බලහත්කාරයෙන් සහ හිර කරගෙන තබා ගැනීම අවශ්‍ය වෙන්නේ නැහැ. කුසල හේතුවක් නිසා යම් කිසි පිනක් විදිහට දෙයක් ලැබුණොත් ඒක එයාගේ වාසනාවක්. මොකද පේන්නේ නැති කෙනෙක් අපි මේ සජීවී ලෝකයක ඉඳලා පේන්නේ නැතික් විදිහට දෙයක් ලැබුණොත් ඒක එයාගේ වාසනාවක්. මොකද පේන්නේ නැති කෙනෙක් අපි මේ සජීවී ලෝකයක ඉඳලා පේන්නේ නැති කෙනෙක් අපේ පැවැත්මට අපේ බාධක අයින් කරනවා නම් වෙන තියෙන යම් කිසි විදිහට අපි හිතමු රත ගැටීමක් සිද්ධ වෙනවා කියලා යම් කිසි විදිහට ඒක පැත්තකට හරි තල්ලු කරලා යම් කිසි උදව්වක් උපකාරයක් කරනවා නම් ඒක යම් කිසි හේතුවක් වෙන්න පුළුවන්. නමුත් මේ අවස්ථාව ලැබෙන ප්‍රමාණය ඊට අල්ප වෙන්න පුළුවන්. හැමෝටම මේ වාසනාව නැති වෙන්න පුළුවන්. දැන් ඒ විදිහට චමින්ද මහත්මයා දැන් අපිට ඒ වගේ අමනුෂ්‍ය බලපෑම් තිබෙනවා නම් යක්ෂයන්ගෙන් ප්‍රේතයන්ගෙන් වෙන්න පුළුවන් මේ අමනුෂ්‍ය කොටසෙන් අපිට මේ අනිසි බලපෑම් තිබෙනවා නම් අපි කොහොමද ඒවෙන් වැළකෙන්නේ? පළවෙනි දේ තමයි රුවන් ඒ වගේ තියන අය විශේෂයෙන්ම මේ උනන්දු වෙන්න ඕන හුඟක් කුසල් රැස් කරගන්න ඕන. මොකද යම් කිසි වද බන්ධනයකට හිංසන ලක් වෙන අකුසලයක් නිසානේ. එතකොට මේ අකුසල් ග්‍රහ අකුසල් ස්වභාවයෙන් නැති කරගන්න. එතකොට මේ අකුසල් නිසා එයාට හැමතිස්සෙම බයක් ඇති වෙනවා. සමාවෙන් සමිඳු මහත්මයා බාධා කරනකොට අපි දකිනවා සම ගොඩක් වෙලාවට දැන් පුංචිම කාලේ දැන්
යම් කිසි විවිධ නම් සඳහන් කරන යකුන්ට බය වෙනවා ඊට පස්සේ තව ටික කලින් තව අවුරුද්දකට ආපහු බය වෙනවා මෙහෙම මෙහෙම නූල් දානවා දැන් සමහර ළමයි අපි දැකලා දෙනවා ඒ ළමයිගේ කරේ කහ නූලක් ගැට ගහලා මැදින් ජීවිත කාලෙ මෙහෙමයි නමුත් ඔය කුසල් වඩන එකම තමයි මේ ඒ පිළියම් හැට ඔවුන් කරන්නේ නමුත් මේක සාර්ථක වෙලා නැහැ කුසල් වඩනවා කියලා රුවන් යම් කිසි විදිහකට අකුසලයක් විපාක දෙනකොට ඒක එක කුසලයකින් නවත්තන්න බෑ පැහැදිලි නේද එතකොට ඒක ඒ කුසල් රාමුව තුළ ඒක හරියට කුසල් වැඩෙන ක්‍රම ඕනතරම් අද සමාජය දන්නවා එතකොට මේක දිගින් දිගටම කරන්න ඕන නොනවත්වා කරන්න ඕන එතකොට හැමදෙසෙම වපුරන දේ තමයි අස්වැන්න විදියට ලැබෙන්නේ එතකොට වී වපුරොත් වී අස්වැන්න ලැබෙනා වගේම කුසලයක් වපුරන්න වපුරන්න එයාට ඒ කුසලයේම හේතු වෙනවා එයාගේ තියෙන මේ අකුසල් ග්‍රහ බලයේ බිඳලා දාන්න මොකද යක්ෂයන් නැහැ කියලා කොහෙවත් වෙනක කියන්න බෑ තේනවා නේද මොකද දාරුචිරී කියන මහරහතන් වහන්සේ අන්තිමට යක්ෂණියක් ආවේශ වෙන්නේ හරකාට බුදුහාමුදුරෝ දේශනා කළා ධර්මය නික්ම යනාත් සමගම ඒ හරක එළදෙන අනිනවා ඇනලා ජීවිතක්ෂයට පත් වෙනවා එයා තමයි මේ සම්බුද්ධ ශාසනයේ අඩුම වේලාවකින් ධර්මය අහලා රහත් වෙච්ච උතුම් ස්වාමීන් වහන්සේ එතකොට නමුත් මෙයාගේ කර්ම හේතුවකට පිටිපස්සෙන් ආපු යක්ෂණියක් එතන හිටපු හරකෙකුට ආවේශ වෙලා තමයි අනින්නේ. එතකොට සමහරක් විට ගෙදර ඇති කරන බල්ලාම හොඳට හිටියා. මේ බල්ලාම කාලා දානවා සමහරක් විට. එතකොට සමහරක් විට මේ අකුසලයක් හේතුව යන්නේ අර හරි අමනුෂ්‍යයක් විදියට හරි යම්කිසි බලපෑමක් අර දුර්වලම කෙනාට එතනින් එල්ල කළා එයා හරහා විපාකයක් දෙවනවා. එතකොට නිතර නිතර කුසල් රැස් කරන කෙනාට මේ කුසලයේ විසින් රැකවරණයක් දෙනවා. දෙනවා වෙන්න තියෙන සීමාව අවම මට්ටමකට ගේනවා තවත් උදාහරණයක් කිව්වොත් දැන් පන්තියක් ඉන්නවා ළමයි සිටිනවා පිරිසක් එතකොට මේ ළමයි අතර ඉන්නවා ටිකක් දඟ ළමෙක් නිතරම රණ්ඩු කරනවා කලබල කරනවා එතකොට තවත් ළමෙක් එනවා බොහොම නිශ්ශබ්ද ළමෙක් එතකොට මේ ළමයා අර හොඳ ළමයාත් නරක ළමයාත් වැරද්දක් කරනවා ගුරුවරිය ගොඩක් ආසයි අර හොඳ ළමයාට දෙන්නටම ගහන්න සිද්ධ වෙනවා එතකොට රුවන් දන්නවද ගුරුවරිය දනුවම් කරනවා අර දඟ ළමයාට ටිකක් හයි එනොත් අර හොඳ ළමයාට ටිකක් හිමීටත් එතකොට කුසල් රැස් කරන කෙනාට කර්ම විපාක දෙන්නෙත් මේ ස්වභාවයෙන්ම තමයි අපි කරන දේ ඒ ආකාරයෙන්ම ඵලිසන් දෙනවා ප්‍රතිපාක දෙනවා කියන එක තමයි බුදුමහා සම්මත දේකනම නෙමෙයි යම් කිසි අහොසි වෙන්නේ නැති කර්ම තියෙනවා බලවත් කර්ම විපාක දෙනකොට කුසල් රැස් කළා ඒවා අඩු කරගන්න පුළුවන් වෙනවාකම තියෙනවා අපිට පැහැදිලි අදත් අපි කතා බහ කරන සිටි චමින්ද කරප්පති මහත්මයාත් එක්ක අපි කොහොමද මේ ජ්‍යොතිෂ විද්‍යාවත් එක්ක සම්බන්ධ වුණු මේ අමනුෂ්‍යෙන් යක්ෂයෙන් ප්‍රේතයෙන් ඇතුළත් වුණු මේ අමනුෂ්‍ය කොටසෙන් අපිට වාකලේ අපි සමුගන සෝදානමින් බොහොමත්ම සුති जीवित